තෙරුවන් සරණයි සියලුම දෙනාට අද දවසේ විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත සමග ඔබගේ නිවහනට ගොඩවන්නට අවසරයි. විනය පිටකේ තිබෙන විනය ශික්ෂා පද පිළිබඳව සමාජ අවබෝධය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාව සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම අවශ්‍ය වෙනුවෙන් හේතු කාරණා වෙන මූලිකම දේවල් අන්තර්ගත වෙන්නේ විනය පිටකය තුල නිසා විනය පිටකය පිළිබඳව භික්ෂුන් වහන්සේලා තුලත් තව තවත් අවබෝධය වැඩි දියුණු කිරීමත් කියන අරමුණ පෙරදරි කරගෙන තමයි විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත ආරම්භ කරන්නට යෙදුනේ. දීර්ඝ වැඩසටහන් මාලාවක් විදිහට ඔබ වෙත ගෙනෙන විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතෙහි අද දවසේ සාකච්ඡාව සඳහා පුරුදු පරිදිම වැඩම කර තිබෙනවා පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ දන්නවා වසර දෙකමාරකට ආසන්න කාලයක් පුරාවට පින්වත් ස්වාමින් වහන්සේ විසින් තමයි මේ කටයුත්ත සිදු කරන්නට යෙදෙන්නේ. විනය පිටකය මුලපටන් පිළිවෙලින් විවරණය කරමින් අර්ථ නිරූපණය කරමින් පැහැදිලි කරමින් විනය පිටකය පිළිබඳව පුළුල් අවබෝධයක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්නට අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කර තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කිරීම අපි හැම විටම සිදු කරනවා. මොකද හේතුව පින්වත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය මත තමයි අපිට මේ වැඩසටහන මේ තරම් දීර්ඝ වැඩසටහනක් විදිහට පවත්වාගෙන යන්නට හැකියාව ලැබුණේ. එහෙමනම් පින්වත් ස්වාමින් වහන්සේ වන්දනාමාන කරමින් අදත් අපි ආරම්භ කරමු විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. සාදු සාදු සාදු. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතෙහි අද සාකච්ඡාව සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන පිරිස පිළිබඳව සිහිපත් කරමින් වැඩසටහන සඳහා යොමු වෙන්න අවකාශය සලසා ගන්න කැමැතියි. වැඩසටහන 110ක් ඉක්මවා මේ තරම් දීර්ඝ වැඩසටහන් මාලාවක් විදිහට අපිට ඔබට විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත තිරණ කරන්න හැකියාව ලැබුණේ පින්වත් ඔබ මේ වැඩසටහන සඳහා ලබා දුණු දායකත්වය නිසාමයි. අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේ ගාල්ල කිතුලම්පිටිය එදිරිසිංහ මාවතෙහි පදිංචි විශාමලත් විදුහල්පති පීජී සිරිසේන මහතා සහ පවුලේ දූ දරුවන් පිරිස. ගාල්ල කිතුලම්පිටිය එදිරිසිංහ මාවතේ පදිංචි විශාමලත් විදුහල්පති පීජී සිරිසේන මහතා සහ පවුලේ දූ දරුවන් විසින් අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන බව සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේ මේ පින්වත් පිරිසේ අද දවසේ අරමුණ වෙලා තිබෙන්නේ 2023 4 වෙනි මාසේ 9 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු WD පියශීලී මෑණියන්ගේ 83 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පීජී සිරිසේන පියාණන්ට නිදුක් භාවයේ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මීට වසරකට පෙර මියගිය සිරිසේන කොටුතුව කුමහතාට පින් අනුමෝදන් කිරීමත් ඇතුළු අපේක්ෂාවන් ඇතිව තමයි අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි අද සාකච්ඡාව සඳහා යොමු වන්නයි සූදානම් වන්නේ පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්ට අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද සාකච්ඡාව සඳහා වැඩම කර තිබෙනවා. පින ස්වාමින් වහන්සේ මීට පෙර වැඩසටහන් සඳහන් කළ පරිදි අපි පරාජික පාළි පොත් වහන්සේ පිළිබඳව විවරණය කර අවසන් අපිට අද පාචිත්‍ය පාළි පොත් වහන්සේ විවරණය කරන්න යෙදিলা තිබෙනවා. පාචිත්‍ය පාළි පොත් වහන්සේ තුල අන්තර්ගත තිබෙන පළමු ශික්ෂා පදයත් මීට පෙර වැඩසටහනකදී පින ස්වාමින් වහන්සේ විසින් විවරණය කරලා දෙන්නට යෙදුණා. එතෙන් පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කරන භික්ෂුන් වහන්සේලා සඳහා මුසාවාද ශික්ෂාපදේ කොහොමද අදාළ වෙන්නේ කියන කාරණාව පිළිබඳව නිදාන කතාව අර්ථ සහිතව විවරණය කරලා දෙන්නට යෙදුණා. ඒත් එක්කම අපි ගිවිදතරණේ සාකච්ඡා කරන යෙදුණා මේක කොහොමද ගිහි අයට සම්බන්ධ වෙන්නේ සහ මේක පංචශීලය හා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව යම් පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමින් වහන්සේ විසින් සිදු කරන්න යෙදුණා. විශාල ප්‍රදේශයක් විශාල පරාසයක් තුළ පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කිරීම කරන්නට ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. නමුත් ඒ සීමා පින්වත් ස්වාමින් වහන්සේ සලකුණු කරගන්න ඔබට මට අවබෝධ කරගත හැකි ප්‍රමාණයක් තුළ. ඒ නිසා මේ ගිහි අයට මේ කාරණාවල් අදාළ කරගන්න පින්වත් ස්වාමින් වහන්සේ හැම විටම ගිහි පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් සීමාවක් තුළ ඉඳගෙන තමයි මේ පැහැදිලි කිරීම කරන්න. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම ආරාධනා කරන මිට වඩා වැඩිදුර විස්තර දැනගන්න ඕන. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳ විස්තර වැඩිපුර විනය පිටකය හා සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යයි නම් පින්වත් ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ මේ වන විට වාර කිහිපයක්ම විනය පිටකය පිළිබඳ විවරණය කිරීම අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන්නට යෙදුණා. මීට දින කිහිපයකට පෙරත් භික්ෂුන් වහන්සේලා රැස් කරගෙන විනය පිටකයේ විනය කරුණු සජ්ජායනය කිරීමේ කටයුත්තක් සිදු කළා. ඒ වගේම විනය පිටකයේ සජ්ජායනය කිරීම විශේෂ පුණ්‍ය මහෝත්සවය ජූලි මාසයේ මුල් සතියේ පවත්වන්නට තුන්වෙනි වතාවට අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඓතිහාසික පුණ්‍යවන්ත කටයුත්ත පවත්වන්නට සියලු කටයුතු මේ පිළිබඳ සංවිධානය වී තිබෙනවා. ඒ පිළිබඳවත් අපි මේ වැඩසටහන අතරතුරේදී මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපින ස්වාමින් වහන්සේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂයෙන්ම මුසාවාද පැවසීම හා සම්බන්ධ ශික්ෂා පදය කොහොමද ගිහි අයට අදාළ වෙන්නේ කියන කාරණාවත් එක්ක මේ කාරණා පංචශීලයත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද පංචශීලය තුල අන්තර්ගත ප්‍රධානම ශික්ෂා පදයක් තමයි අපි ගිහි අය මුසාවාද පැවසීම නොකළ යුත්තක් සහ ඒ නිවන් මාර්ගය අවහිර කරන ප්‍රධාන බාධකයක් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ වර්තමානයේ සාකච්ඡා වෙන කාරණා ගොඩ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන කාරණාවක් තමයි මේ තථාගතයන් වහන්සේ පංචශීලය දේශනා කළේ නැහැ කියන වගේ අදහසක් මේ වන විට සමාජගත වෙමින් තිබෙනවා. ඒ කාරණාව වරදිද නිවැරදිද කියන පිළිබඳ තර්ක ගොඩනැගීමට නෙමෙයි අතට මේ අවස්ථාවක් කරගන්න පින්වත් ස්වාමින් වහන්සේ අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් තර්ක ගොඩනගා ගැනීමක් නෙවෙයි. පංචශීලය බුදුපියාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් කොහොමද අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ කියන එක පින්වත් ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔව් තෙරුවන් සරණයි සුපින්වත් සියලු දෙනාටම විනයෝ නාම බුද්ධ ශාසන සායෝ විනී සංවනනාදාම් කතිකාවති. අපි මේ වන විට තේරවාදී විනී පිටකේ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරමින් ඉන අතර වාරයේ පසුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනේ මේ මුසාවාද ශික්ෂාපදයේ පිළිබඳව. එතනින් තමයි අපිට මේ මුසාවාද ශික්ෂාපදයේ ගිහි පාර්ශවයන්ටත් අදාළ නිසා ගිහි අයටත් අදාළ මුසාවාදය කොහොමද අපි හඳුනාගත යුත්තේ කොහොමද මේ පිළිබඳව අර්ථ විවරණය කර යුත්තේ කියන කාරණේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් එතනදී මේ වර්තමානයේ සමාජය තුළ සාකච්ඡා කරන කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පංචශීලයේ අනුදන වදාරාද නැද්ද කියන කාරණය සමහර අය ප්‍රශ්න කරනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පංචශීලය කියන එක අනුදන වදාරා. යම් කෙනෙක් කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ පංචශීලය අනුදන වදාරේ නැහැ කියලා. ඒක ඇත්තටම ඒ අය මේ ත්‍රිපිටකේ පරිශීලනය කිරීමේ ඌණ භාවයක් අඩුවීමක් නිසා කියන අසත්‍ය ප්‍රකාශයක්. භාග්‍යවතුන් වහන්සේ එකම දේ එකම සූත්‍රයක මෙන්න මේ සූත්‍රයේ පංචශීලයේ සඳහාය කියලා දේශනා කරපු සූත්‍රයක් නැහැ. හැබැයි බොහෝ සූත්‍රාන්ත දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ පංචශීලයේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි සූත්‍ර පිටකය ගත්තාම සූත්‍ර පිටකයේ තුල අපිට මොන ගැහෙනවා බුදුරජාණන් වහන්සේ මොන ගැහෙන්න අප සමහර අයට භාග්‍යතුන් වහන්සේගේ පංචශීලයේ ගුණ දේශනා කරපු අවස්ථාවක්. ඇතම අවස්ථාවලදී අපිට හමු වෙනවා භාග්‍යතුන් වහන්සේ පංචශීලය ඒ අයට සමාදන් වීම අනුදන වදාරපු අවස්ථාවන් යම් යම් අවස්ථාවලදී මොන ගැහෙනද උදාහරණයක් විදිහට අපිට චත්තමානවක කුමාරයා පිළිබඳව කතා ප්‍රවෘත්ති අපි ඇහුවොත් චත්තමානවක කුමාරයාට භාග්‍යතුන් වහන්සේ මේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න යම් කිසි විදිහකට අනුබල දුන්නා අවවාද අනුශාසනා දුන්නා. ඒ නිසා චත්තමානවක විමාන වත්තුවේ අට කතාවේ අපිට සඳහන් වෙනවා බොහොම පැහැදිලිව පංචශීල සමාදන් වුණා කියන එක. ඊට අමතරව තවත් බොහෝ සූත්‍ර දේශනාවල අපිට මොන ගැහෙනවා යම් යම් ගිහි පුද්ගලයන් පුද්ගලයන් ආවහම මේ පංචශීලයේ තියෙන වටිනාකම් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නොඑක් විදිහට දේශනා කරා. දැන් ආටානාටි සූත්‍රය අරගත්තා. ආටානාටි සූත්‍රයේ එකිනෙක යක්ෂයන් පිළිබඳව සඳහන් කරන කරුණෙදි සඳහන් කරන බුදුරජාණන් වහන්සේ මේ පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන්නේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාණඝාත ආදීන් වෙන්වීම තමයි භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන්නේ. එහෙම නැතුව ප්‍රාණඝාතී යෙදීම නෙවෙයි කියන කාරණේ. ඒතර සමහර යක්ෂයෝ බුදුරජාණන් වහන්සේට අකමැති වෙන්න හේතුවක් කියලා සඳහන් කරනවා ආටානාටි සූත්‍රයේ. භාග්‍යතුන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා මේ ප්‍රාණඝාත ආදීන් වෙන්නලා තියෙන නිසා. ඉතින් මේ විදිහට අපේ සූත්‍ර දේශනාවල මුණ ගැහෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම විනය පිටකයේ අපට සඳහන් වෙනවා විනය පිටකයේ බුද්ධික පරිවාර පාළියේ. විනය පිටකේ පරිවාර පාළේ උපාලි මහරහතන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කතිනකෝ බන්තේ වේරමණිය. ස්වාමීනි වේරමණී කීයක් තියෙනවද? වැළකීතු දේවල් විරමණ කීයක් තියෙනවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ මෙතනදී බොහොම ලස්සන උත්තරයක් දෙනවා. පංචිමා උපාලි වේරමණියෝ කතමා පංච පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරී මජ්ජපමා දට්ඨාන වේරමණී කියලා. ඉමාකෝ උපාලි පංච වේරමණියෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ විනය පංචශීලයේ මෙන්න මෙයයි පංචශීලයේ. ඒ නිසා ගිහියයි පංචශීලයේ රකින්න නිත්‍ය ශීලයේ වශයෙන් කියලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ඍජුවම අපට සූත්‍ර දේශනා ආදීක දේශනා කරලා නැති වුණාට ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ හැම තැනකදීම කරුණු කාරණා ඉස්මතු කරලා තියෙනවා. එතකොට මේ චෝදනාවක් එල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ පංචශීලයේ අනුදැනලා නැහැ කියලා අර ඒ වචනයෙන් අපිට අර හමු වෙන අනුජානාමි භික්ඛවේ හෝ යම් කිසි විදිහකට වචනයකින් මෙන්න මෙයයි පංචශීලයේ ඒ නිසා නොබල පංචශීලයේ රකින්න කියලා කියපු තැනක් අපිට ඍජුවම හොයාගන්න අපහසුතාවය නිසා තමයි මේ වගේ චෝදනාවක් එල්ල කරන්නේ. නමුත් ඒ චෝදනාව එල්ල කරන්නේ නැත්තටම අපි මේ ත්‍රිපිටකය හරියට පරිශීලනය නොකිරීමේ වරද නිසා වෙන්නේ. ඉතින් ත්‍රිපිටකේ පුරාවටම විමසලා බලනකොට භාග්‍යතුන් වහන්සේ පංචශීලයේ ගුණ වර්ණනා කරපු ආකාරයන්, භාග්‍යතුන් වහන්සේ පංචශීලය දේශනා කරපු ආකාරයන් අපිට මොන ගැහෙනද? මේ විනය පිටකේ පරිවාර පාළියේ තියෙන උපාලි මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයට දුන්න උත්තරයම භාග්‍යතුන් වහන්සේ පංචශීලයේ අනුදැන වදාරපු භාවයට තියෙන ප්‍රධානතම සාධකයක් කියලා කියන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි මේ කාරණාව. මම හිතන්නේ මේ වෙනකොට සමාජයේ මේ පිළිබඳව ගැටලුවක් තියෙන මේ වැඩසටහන නර්මන පින්වතුන්ටත් මේ පිළිතුරෙන් මම හිතන්නේ ඒ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති. පින්වත් ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි අද සාකච්ඡාව යමු අද දවසේ පාචිත්‍ය පාළි පොත් වහන්සේ තුල අන්තර්ගත ශික්ෂාපද කාණ්ඩයන් වෙත. මීට පෙර මේ මුසාවාද ශික්ෂාපදය හා සම්බන්ධයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුණු කරුණු කාරණා පිළිබඳ අපිට පුංචි මතක් කිරීමක් කරලා අද දවසේ සාකච්ඡාව අපි යමු වෙන්නේ කොමන ස්ථානයකටද කියන පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්න নমස්කාර පූර්වක පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඔව් අපි එතකොට මේ දක්වා අපි සාකච්ඡා කරේ පාචිත්‍ය පාළි ශික්ෂාපද කාණ්ඩය ආරම්භ කරමින් මුසාවාද වග්ගයේ පළවෙනි මුසාවාද ශික්ෂාපදේ තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ අනුව පළවෙනි ශික්ෂාපදේ මුසාවාද ශික්ෂාපදේ සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා යෙදුනේ. එතකොට ගිහි අය උදෙසා සාමණේර භික්ෂුන් වහන්සේලා උදෙසා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය අපට උපසම්පදා භික්ෂුන් වහන්සේලා උදෙසා එන්නේ සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා. දැන මුසාබස් කීම නිමිති කරගෙන පචිතිය පැත්තේ කියලායි අපි සඳහන් කරන්නේ. එතනදී අපි සඳහන් කරා සම්පජාන මුසාවාදේ කියන වචනේ පිළිබඳ ව්‍යාකරණානුකූල විග්‍රහයක්. ඒක අපි කියනවා නිමිත්ත අර්ථයේහි භුම්ම වචනේ එහෙමත් නැත්නම් සත්තම විභක්ති වචනේ කියලා. ඒ නිසා නිමිත්ත අර්ථයේ හේතු අර්ථයේ යම්කිසි හේතුවක් ප්‍රකාශ කරන අර්ථයේහි තමයි මේ සම්පජාන මුසාවාදේ කියන සත්තම විභක්ති වචනය දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වචනේ අපි අර්ථය අපි අරගන්නවා සම්පජාන මුසාවාදේ නිමිති කරගෙන එහෙම නැත්නම් සම්පජාන මුසාවාදේ කියන වචනේ තේරුම දැන බොරු කීම කියන එක ඒ දැන බොරු කීම නිමිති කරගෙන පචිතිය ඇවැත්වේ කියලා තමයි අපි මෙතනදී හඳුනාගන්නේ. ඉතින් මේ ශික්ෂාපදයක් අපි සාකච්ඡා කරනකොට මේ හැම ශික්ෂාපදයකම අපිට වැදගත් වෙනවා ශික්ෂාපදයක් කැඩෙන්න තියෙන අංග පිළිබඳව අපි කරන සාකච්ඡාව. ඉතින් අපි මේ එක්තරා විදිහකට පාරාජික පාළි පොත් වහන්සේ පැහැදිලි කරනකොට ඒ පාරාජික පාළි තුලත් අපි සාකච්ඡා කරන්නට යෙදුණා මේ ශික්ෂාපදවල ශික්ෂාපද ව්‍යතික්‍රමණය මේ කැඩීම සිදුවන අංග මොනවද කියන කාරණේ. ඒ අනුව ඒ වාගේම මේ මුසාවාද ශික්ෂාපදේ පාචිත්‍ය පාළි තුලත් අපි සඳහන් කරන මේ මුසාවාද ශික්ෂාපදයේ ඇතුළු කොට ඇති හැම ශික්ෂාපදයක්ම අපි පැහැදිලි කරද්දී මේ ශික්ෂාපදය කැඩීම සිදුවන අංග මොනවද කියන එක අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඒ අනුව අපි පසුගිය වැඩසටහනදී පැහැදිලි කරා භික්ෂුන් වහන්සේලා උදෙසා මේ තියෙන සම්පජාන මුසාවාදේ පාචිත්‍යයන් කියන ශික්ෂාපදය අංග දෙකකින් කැඩෙනවා කියලා. අංග දෙක මොනවද අපි කිව්වා? විසම්වාදන පුරික්ඛාරතා රැවටීමේ අදහස පෙරට කොටගත් භාවය සහ විසම්වාදන චිත්තේන යමත්තම් වත්තුකාමෝ තස්ස පුද්ගලස්ස විඤ්ඤාපන ප්‍රයෝගෝ. එතකොට මේ රැවටීම් අදහසින් යම් පුද්ගලයෙකුට යම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවද අන්න ඒ ප්‍රකාශය සිදු කිරීම කියලා කියන එක තවත් අංගයක් කියලා. ඒ නිසා අපි නිකන් සරලවම කියනවා නම් රැවටීමේ අදහස සහ ඒ රැවටීමේ අදහසින් යම්කිසි ප්‍රයෝගයක් සිදු කිරීම කියන එක තමයි අංග දෙකක් විදිහට අපිට හඳුනා ගන්න තියෙන්නේ. නමුත් අපි මේ පිළිබඳව සාමණේර ස්වාමීන් වහන්සේලාට තියෙන මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය ගැන කතා කරනකොට එතනදී මේ පාර්ශවයට මේ අහන පාර්ශවයට මේ කාරණය වැටහීම කියන අවබෝධයත් මෙතනදී අපි අංගයක් විදිහට සාකච්ඡා කරනවා. එතකොට ඒ නිසා ඒ අංග සියල්ලෙම තමයි සාමණේර ස්වාමීන් වහන්සේලාටත් ගිහිපුත් උදවියටත් මේ මුසාවාදා වේරමණී කියන ශික්ෂාපදයේ කැඩෙන්නේ. ඉතින් මේ විදිහට වෙනසක් තිබෙනවා සාමණේර ස්වාමීන් වහන්සේලාත් ගිහිපුත්ගලයාත් රකින්න මුසාවාදා වේරමණී ශික්ෂාපදයත් සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියන ශික්ෂාපදයත් අතරේ මේ බඳු යම්කිසි අංග වශයෙන් වෙනසක් අපිට දක්නට ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ. එතකොට උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ශික්ෂාපදයේදී අවධානයක් යොමු කරලා නැහැ මේ ශික්ෂාපදය කඩන ස්වාමීන් වහන්සේ මේ අදාළ තමන් වචනේ ප්‍රකාශ කරාම එමෙතන මේ මුසාවාදේ ප්‍රකාශ කරාම අහගෙන ඉන්න පාර්ශවයේ අවබෝධය කියන එක අංගයක් බවට පත් කරලා නැහැ උපසම්පදා ස්වාමීන් වහන්සේට අදාළව. එහෙම නැතුව තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ ශික්ෂාපද පනවන්නේ. මේ නිසා මේ අදාළ වචනේ අහගෙන ඉන්න පාර්ශවයේ තේරුම් ගත්තා හෝ නොගත්තා කියන කාරණේ මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ උපසම්පදා ස්වාමීන් වහන්සේට අදාළව. ඒතර මෙන්න මේ විදිහට තමයි අපිට මේ මුසාවාද ශික්ෂාපදය සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ අනුව මුසාවාද ශික්ෂාපදය ගිහි උදවියත් අපි ආරක්ෂා කරන්න ඕනේ. කය වචනේ කියන දෙආකාරයෙන්ම මුසාවාදය කැඩෙන්න පුළුවන්. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ මුසාවාද ශික්ෂාපදයෙන් අනතුරුව දෙවන පාචිත්‍ය ශික්ෂාපදේ. ඒකට අපි කියනවා ඕමසවාද ශික්ෂාපදේ කියලා. ඕමසවාද ශික්ෂාපදේ තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඕමසවාද ශික්ෂාපදයේ ශික්ෂාපද පාළිය තමයි දැන් අපි මුසාවාද ශික්ෂාපදයේ ශික්ෂාපද පාළිය මාතිකාව සඳහන් කරේ සම්පජාන මුසාවාදී පාචිත්‍යයන්. ඒ වාගේ ඕමසවාදයට අදාළව ඕමසවාදී පාචිත්‍යයන් කියලායි සඳහන් වෙන්නේ. එනම් එතනත් භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන කාලෙමයි ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලාත් එක්ක දබර වෙනවා. යම් යම් ආරවුල් ඇති කරගන්නවා, කලහ ඇති කරගන්නවා. මෙන්න මේ දබර ඇති කරගත් අවස්ථාවල ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලාට එක්තරා විදිහකට රළු බස් වලින් තමන්ගේ හදවත විනිවිද යන, හදවත කිඳා බසින හුල්වැනි සත්වැනි වචන වලින් මේ ෂඩ්වර්ගී භික්ෂුන් වහන්සේලා ප්‍රීචීලි භික්ෂුන් වහන්සේලාට බැනවා දෙනවා. එතකොට උන්වහන්සේලාගේ ජාතිය පිළිබඳව ගැටලා, උන්වහන්සේලාගේ නාමය පිළිබඳව ගැටලා, උන්වහන්සේගේ ගෝත්‍රය පිළිබඳව ගැටලා, කර්මය පිළිබඳව ගැටලා, ශිල්පය පිළිබඳව, ආබාධය පිළිබඳව, ලිංගය පිළිබඳව, කිලේශය පිළිබඳව, ආපත්‍ය පිළිබඳව මේ නොඑක් විදිහට අපිට යම්කිසි ආක්‍රෝෂ වස්තුවක් තියෙනවා නම් මේකට අපි කියනවා දස ආක්‍රෝෂ වස්තු කියලා කියනවා. ඒ දස ආක්‍රෝෂ වස්තු අතරින් යම්කිසි ආක්‍රෝෂ වස්තුවක් අරගෙන ඒ ආක්‍රෝෂ වස්තුවෙන් චෝදනා කරනවා බැනවදිනවා ප්‍රීචීලි භික්ෂුන් වහන්සේලාට. මෙන්න මේ බැනවැදීම නිසා ඉතින් අර ප්‍රීචීලි භික්ෂුන් වහන්සේලා පීඩාවටපත් වෙනවා. ඉතින් උන්වහන්සේලා මේ පිළිබඳව නුගුණ කියන්න ගත්තා අල්පේච්ඡාදී භික්ෂුන් වහන්සේලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දක්වත් මේ කාරණේ ගියා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ අහලා මේ පිළිබඳව කරුණු කාරණා විමසලා මේ මොහොතේදී බුද්ධික භාග්‍යතුන් වහන්සේ නන්දි විශාල ජාතක කතාව දේශනා කරනවා. ඉතින් මේ ඕමසවාද ශික්ෂාපදේ අපිට මොන ගැහෙනවා මේ නිසා නන්දි විශාල ජාතක කතාවේ කතා ප්‍රවෘතිය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර තක්සලා නුවර හිටිය එක්තරා බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා නන්දි විශාල කියලා බොහෝම ශක්තිමත් බලිවර්ධයෙක්. බොහෝම ශක්තිමත් අපි කියන්නේ වෘෂභයෙක් හිටියා. එහෙමත් නැත්නම් හොඳ ගොන්නාම්බෙක් හිටියා නන්දි විශාල කියලා. ඒතර මෙන්න මේ වෘෂභයාට මෙන්න මේ බලිවර්ධයාට එක දවසක් මේ බලිවර්ධයා මේ නන්දි විශාල කියන වෘෂභයා අර බ්‍රාහ්මණයට කතාවක් කියනවා. බ්‍රාහ්මණය යන්න ගිහිල්ලා නුඹ සිටුතුමත් එක්ක කහවණු 1000කින් ඔට්ටුවක් අල්ලන්න. මොකක්ද ඔට්ටුව? මං සතු ඉන්න මේ වෘෂභයා මේ බලිවර්ධයාට පුළුවන් ගැල් 100ක් එකට බැඳලා මේ එකට බැඳපු ගැල් 100 අදින්න පුළුවන් කියලා ඔට්ටුවක් අල්ලන්න කියලා කියනවා. එතකොට මේ බ්‍රාහ්මණතුමාට කියන්නේ සිටුවරයත් එක්ක ගිහිල්ලා ඔට්ටුවක් අල්ලන්න. මගේ ගාව ඉන්න මේ ගවයට මේ වෘෂභයාට පුළුවන්කම තියෙනවා, හැකියාවක් තියෙනවා. ගැල් 100ක් එකට අමුණලා මේ ගැල් 100ම අදින්න පුළුවන් එකපාර කියලා. ඉතින් මේ වෙලාවේ මේ බ්‍රාහ්මණයා ගියා සිටුවරයා ගාවට ගිහිල්ලා 1000ක් ඔට්ටුවක් ඇල්ලුවා. මගේ බලිවර්ධයට පුළුවන් ගැල් 100ක් එකට බැඳලා මේ ගැල් 100ම අදින්න පුළුවන් කියලා. ඉතින් ඒ ගමන එහෙම ඔට්ටුවක් අල්ලලා ඉතින් ඒ පිළිබඳව කතිකා කරගෙන ඒ බ්‍රාහ්මණය මොකද කරේ? ගැල් 100ක් එකට බැඳලා නන්දි විශාල කියන බලිවර්ධයාව ඒකේ යොදලා දැන් ඔට්ටුව සඳහා සිටුවරයත් ඇවිල්ලා ඉන්න. දැන් මේ ගැල් ටික අදින්න සූදානම් වෙන්නේ. දැන් මේ බ්‍රාහ්මණය මේ නන්දි විශාල කියන බලිවර්ධයාට කතා කරනවා බොහොම රළු පරළු වචනයන්ගෙන් කතා කරනවා. අංජ කූට, වහස්සු කූට, මෙන්න මේ විදිහට මේ කුළු ගොන කියලා තමයි කතා කරන්නේ. හරි. කතා කරනවා කුළු ගොන මේ ගැල් ටික අදුව කුළු ගොන මේ උසලව කියලා කුළු ගොනා කියලා බොහොම පහත් වචනෙන් තමයි මේ නන්දිවිශාල බලිවර්ධයට කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ නන්දිවිශාල බලිවර්ධය මොකද කරන්නේ? ටිකක්වත් හෙල්ලෙන්නේ නැතුව එතනම හිටපු තැන ඒ විදිහටම ඉන්නවා. ටිකක්වත් ඉදිරියට යන්නේ. දැන් මේ බ්‍රාහ්මණතුමා ඔට්ටුවක් අල්ලලා තිනවා සිටුවරයත් එක්ක. නමුත් ඔට්ටුව දිනන්න නම් මේ ගැල් ටික අදින්න ඕන ඉදිරියට. නමුත් නන්දිවිශාල කිසිම ගැලක් අදින්නේ නැහැ. හිටගෙන ඉන්නවා. ඉතින් ඒකත් එක්ක මේ බ්‍රාහ්මණතුමා පරාජයටපත් වුණා. බ්‍රාහ්මණතුමා පරාජයටපත් වෙලා ඊට පස්සේ බ්‍රාහ්මණතුමා ඉතින් බොහොම දුකටපත් වුණා. ඉතින් මම නිකන් හිටියා නම් කිසි ගැටලුවක් නැහැ. දැන් මම මේ ඔට්ටුවකුත් අල්ලලා ඔට්ටුවෙනුත් පරදුණා. මේ විදිහට තමන් බොහෝම දුකටපත් වෙලා දුකට දොම්නසටපත් වෙලා දැන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් මේ නන්දිවිශාල බලිවර්ධය ඇවිල්ලා මේ බ්‍රාහ්මණයාට කියනවා කිස්සතොම් බ්‍රාහ්මණ පජ්ජහයසි. බ්‍රාහ්මණ මොකද බොහොම කලකිරිල වගේ බලාගෙන ඉන්නේ කියලා. ඒකමන කියනවා තථාහි පනාහම් බොහෝ තයා සහස්සේන පරාජිතෝ. එහෙම තමයි නුඹ මම්ව කහවණු 1000කින් පරාජයටපත් කෙරුවා. නුඹ මට කියලා ඔට්ටු අල්ලන්න කියලා මම ඔට්ටු ඇල්ලුවා. ඔට්ටු ඇල්ලුවට පස්සේ මම පෙරදුනා. මම පරාජයටපත් කරා කහවණු 1000කින්. මං හිටපු තැන තවත් පහළට වැටුණා කියලා. ඒක මොන කරන්නේ? කිස්සපන මන්තම් බ්‍රාහ්මණ අකූටං කූටවාදීන පාපීසි. බ්‍රාහ්මණය මම කුළුගොණෙක් නෙමෙයි. මම කුළු නෑ. මම කුළු නැති වෙච්චි මට ඇයි නුඹ කූටවාදීන කුළු ආදීන් මට පහත් කරලා කතා කරේයි කියලා කියනවා. බ්‍රාහ්මණේ මම කුළු ගොනෙක් නෙවෙයි, මම කුළු නැහැ. මම කුළු නැතුව ඉඳි නුඹ ඇයි මට කුළු කියලා කතා කරේ? ඒ නිසා එතනයි වැරද්ද තියෙන්නේ. ඔබ යන්න සිටුවරයා ගාවට ගිහලා ද්විහි සහස්සෙයි අබ්බුතං කරොහි. කහවණු 2000කින් ඔට්ටුවක් අල්ලන්න කියලා කියනවා. කහවණු 2000කින් ඔට්ටුවක් අල්ලන්න මගේ බලිවර්ධයා ගැල් 100ක් එකට බැඳලා අදින්න සමර්ථයි කියලා ඔට්ටුවක් අල්ලන්න කියනවා. ඒ ගමන කියලා කියනවා මාච මං අකූටං කූටවා දෙන පාපේසි. හැබැයි මට නුඹ කවදාකවත් මම කුළු නොවේයි, කුළු නොවන මට කුළු ආදීන් දොස් කියන්න යන්න එපා. එහෙම කිව්වොත් මේක වැරදෙනවා. හා හොඳයි කියලා වෙරලා මේ බ්‍රාහ්මණතුමා යනවා ගිහිල්ලා සිටුවරයත් එක්ක දැන් නැවත වාරයක් ඔට්ටුවක් අල්ලනවා කහවණු 2000කට. 2000කට ඔට්ටුවක් අල්ලලා එනවා. එදා මේ බ්‍රාහ්මණය ගැල් 100 එකට බැඳලා නන්දිවිශාල බලිවර්ධයව මෙහි ඉදිරියේ බැඳලා ඉතින් අංජ භද්‍ර වහස්සු භද්‍ර කියලා කතා කරන භද්‍රය යහපත කියලා. හරි, යහපත අදුව උසුලව කියලා බොහොම ප්‍රියමනාප වචනෙන් කතා කරනවා. බොහොම ප්‍රියමනාප වචනෙන් කතා කරාම මේ නන්දිවිශාල බලිවර්ධයා මේ ගැල් 100 එකට බැඳලා තියෙන ගැල් 100 එක පාර ඇදගෙන ගියා කියලා කියනවා. ඉතින් එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන ගාථා රත්නයක් දේශනා කරනවා. මනාපමේව භාසේය නාමනාපං කුදාචනං මනාපම් භාසමානස්ස ගරුම් භාරං උදබ්බපි ධනංචනං අලබ්භේසී තේන වත්තමනෝ අහු මන වඩන මනාප වූ බස්ම කියන්නේය. නාමනාපං කුදාචනං කවම කවදාකවත් අමනාප බස් නොකියන්නේය. මනාපම් භාසමානස්ස මනාප බස් කියන්නහුට ගරුම් භාරං උදබ්බවි මහත් බරක් ඉසලුවා. ඒ නිසා කියනවා ධනංචනං අලබ්භේසි ඔහු නිසා ධනයත් ලබා ගත්තා. තේන වත්තේන චත්තමනෝ අහු එයින් සතුට සිතක් ඇති වුණා කියලා ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ ගාථා රත්නයකුත් අපිට දේශනා කරනවා. එතනදී කියන තදාප මේ භික්කවේ අමනාපා කුංසනා වම්බනා මහණෙනි මේ ඒ අතීතේ පවා මට මේ ගැරහීම කියලා කියන එක වම්බනේ කුංසනේ කියලා කෙනෙක් මට මනාප නැහැ. කිමංගම්පන ඒතරහි මනාපව භවිෂති. මට දැන් මේ කාලේ මේ ගරහනවා කෙනෙක් මනාප වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඒ නිසා නේතම් වික්කවේ අපසන්නානං අපසාදාය යනාදී වශයෙන් සඳහන් කරන මහණෙනි මේ කාරණය නුඹලා මේ සාමාන්‍ය ප්‍රේශීල භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ ජාතියෙන්, ගෝත්‍රයෙන්, ශිල්පයෙන්, ආබාධයෙන් මේ ආදී ආකාරයෙන් ගැරහීම් කරනවා කියලා කියන්නේ නුසුදුසු දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද දීලා ඕමසවාදී පාචිත්‍යයන් කියන මේ පාචිත්‍ය පාළි ශික්ෂාපද අතර තියෙන දෙවන පාචිත්‍ය ශික්ෂාපදය පනවන්නට යෙදුණා. එතකොට මේ ශික්ෂාපදෙත් අර පෙර ශික්ෂාපදේ වාගේම දැන් පෙර ශික්ෂාපදේ සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා කිව්වා. ඒ සම්පජාන මුසාවාදී කියන වචනේ අපි කියව නිමිත්තාර්ථයේහි සප්තමී විභක්තිය. ඒ නිසා අදහස ගන්න ඕනේ සම්පජාන මුසාවාදී නිමිති කරගෙන කියලා. මෙතනත් ඒ වගේම ඕමසවාදී පාචිත්‍යයන් කියලා කියමු. ඒකත් නිමිත්තාර්ථයේහි සප්තමී විභක්තිය ඕමසවාදයේ නිමිති කරගෙන පාචිත්‍ය ඇවත්වේ කියලා තමයි අපි අර්ථය අරගන්න ඕනේ. ඉතින් මොකක්ද ඕමසවාදී කියලා කියන්නේ? අපිට මේ ශික්ෂාපදේ පද භාජනී පැහැදිලි කරනවා. ඕමසවාදෝ නාම දසහි ආකාරයේහි ඕමසති. ආකාර 10කින් ඕමසනය කරනවා. ඕමසනය කරනවා කියලා කියන්නේ එක්තරා විදිහකට හදවත අනින ආකාරයෙන් විනිවිදෙන ආකාරයෙන් යම්කිසි දෙයක් ගැටලා බණිනවා කියන එක තමයි ඕමසති කියන එක කියන්නේ. ඉතින් ඕමසති කියන වචනය අර්ථ කතාවේ පැහැදිලි කරන්නේ ඕමසන්තිති ඕවිජ්ජන්ති කියලා. ඕමසන්ති කියලා කියන්නේ ඕවිජ්ජන්ති. ඕවිජ්ජන්ති කියලා කියන්නේ එතකොට විජ්ජන අර්ථයේ මස ධාතුවක් විජ්ජන අර්ථයේ යටෙන මස ධාතුවෙන් තමයි ඕවිජ්ජන්ති කියන පදය ඕමසන්ති කියන පදේ හැදෙන්නේ කියලා කියනවා. ඒ නිසා හදවත විනිවිද යනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. නම් හදවත විනිවිද යන්නේ ඇයි? හදවත විනිවිද යන්නේ හදවත විනිවිද යන සුළු ප්‍රකාශයන් Tamanට ප්‍රකාශ කරාම. ඒ නිසා ඒ ප්‍රකාශ කරන අතරතුර ඒ ප්‍රකාශය සිද්ධ කරාම ඒක තුල ඒක අහන පුද්ගලයා තමන්ගේ හදවතින් දුකටපත් වෙනවා. ඇයි මට මෙහෙම කිව්වි කියලා. මෙන්න මේ විදිහට වචන තමයි මේ ඕමසති කියලා කියන්නේ. ඒ නිසා දස ආකාරයකින් ආකාර 10කින් ඕමසනය කරනවා කියන මොනවද? ජාතියාපි, නාමේනපි, ගොත්තේනපි, කම්මේනපි, සිප්පේනපි, ආබාධේනපි, ලිංගේනපි, කිලේසේනපි, ආපත්‍යාපි අක්කෝසේනපි. එතකොට ජාති නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේශ ආපත්‍ය අක්කෝස කියන මෙන්න මේ ආකාර 10න්ම ඕමසනයක් කරන්න පුළුවන්. ඒතර එතන පැහැදිලි කරනවා ජාතියෙන් ඕමසනය කරනවා. ජාතියෙන් මේ ගැටා බණිනවා කියලා කියන්නේ මොකක්ද? ජාතිය කියලා කියන එක ජාති දෙකක් තියෙන්න පුළුවන්. හීන ජාති සහ උත්කෘෂ්ඨ ජාති කියලා. ඒතර හීන ජාති කියලා කියන්නේ මෙතනදී උදාහරණ දක්වනවා චණ්ඩාල ಜಾති, වේන ಜಾති, නේසාද ಜಾති, රතකාර ಜಾති, පුක්කුස ಜಾති. මෙන්න මේවා හීන ಜಾතිලු. පහත් කුල, පහත් ಜಾති කියලා කියනවා. එතකොට චණ්ඩාල කියලා කියන්නේ සැඩොල් කුලිය, සැඩොල්. එතකොට වේන කියලා කියන්නේ කුළු පොත්තු කියන. ඒ කියන්නේ බට පොතු වලින්, බට වලින් යම් යම් කූඩා, එතකොට කුළු මෙවන් දේවල් හදනවා නම් ඒකට කියන ඒයට කියනවා වේන ಜಾති. එහෙම නැත්නම් කුළු පොත්තු කියලා. මට මතකයි බුද්ධික ඇත්තටම ඉස්සර අපි කුඩා කාලේ මේ කුළු පොත්තු කියන කට්ටිය එනවා මේ වට්ටි පෙට්ටි කුළු ආදී හදාගෙන පාරේ මේවා කඩ බැඳගෙන ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට කෑ ගහ යන පාරේ මේ කුළු විකුණනවා කියලා. ඉතින් එතකොට අපි ගෙවල් වල අම්මලා තාත්තලා සමහර ලාවට ගෙදරට අවශ්‍ය නම් මේගොල්ලන්ට කතා කරලා මොනවා හරි දෙයක් අරගන්නවා. ඉතින් සමහර වෙලාවට ඒ අරගන්නා විතරක් නෙවෙයි ඒ අය නොයෙක් විදිහට හාල් ඒ ආදී දේවල් වලින් අනුග්‍රහ කරනවා. ඒ අයට සමහර වෙලාවට අපි භාණ්ඩයක් අරගත්ත නැතත් ඒ අයට මොනවා හරි හාල් ටිකක් හෝ යම් කිසි දෙයක් දෙනවා ඒ අය වෙනුවෙන්. ඉතින් ඒ පහත් ඒ අය සැලකුවේ ඒ කාලේ මට බොහොම මතකයි, බොහොම හොඳට මතකයි මේ පහත් කුලයක් විදිහට. ඉතින් ඒගොල්ලොත් අපේ ගෙදරක් ඇතුළකට ගොඩවදින්නේ නැහැ. කෑම ටිකක් දුන්නොත් එහෙම ගෙදර එළියේ පිළගාව ඉඳගෙන තමයි කෑම ටික කාලා පිටත් වෙලා යන්නේ. ඉතින් මේ විදිහට මේ අතීතයේ අද වර්තමානයේ සමහරලාට මේ කුල කියලා කියන එක බොහොම ටිකක් දැන් අඩු වේගෙන යනවා. නමුත් අතීතයේ මේවා බොහොම ඉහළින් මිනිස්සු අතර තිබුණා. ඉතින් ඉන්දියාවේ මම දන්නවා ඉන්දියාවේ අදටත් තවමත් මේ කුල ભેදය කියන එක බොහොම ඉහළින් තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ කුල ભેදය කියන එක ඉහළින්ම තිබුණු භාවය අපිට මේ තැන් වලින් ප්‍රකට වෙනවා. ඉතින් මේවා හීන ಜಾති කියලා නිසා සඳහන් කරනවා. වේන ಜಾති, නේසාද ಜಾති. නේසාද කියලා කියන්නේ වැද්දෝ කියලා කියන පරිස, වැදි කියන අය. රතකාර කියන්නේ රතකාර කියලා කියන එක්තරා විදිහට එයාලට කියන්නේ මේ රතවලට එහෙම නැත්නම් රියවලට සවි කරන අය තමයි රතකාර කියලා කියන්නේ. ඒකට ඒගොල්ලන්ට කියන්නේ සොම්මර කියලා. ඊට පස්සේ රතකාර පුක්කුස කියලා කියන්නේ ඒගොල්ලොන්ට කියන පුප්සඬු කියලා මේ මල් අයින් කරන මිනිස්සු. ඒතර මෙන්න මේ වාගේ ಜಾති හීන ಜಾති කියලා කියනවා. මෙන්න මේවා හීන ಜಾති කියලා කියනවා. එතකොට ඒ වාගේම ඉන්නවා උත්කෘෂ්ඨ ಜಾති කියලා ಜಾතියක්. උත්කෘෂ්ඨ කියලා කියනවා දැන් සඳහන් කරන්නේ කත්තිය ಜಾති, ශස්ත්‍රීය කියලා කියන උත්කෘෂ්ඨයි කියලා කියන බ්‍රාහ්මණ ಜಾතිය. බ්‍රාහ්මණ ಜಾතිය කියන්නේ උත්කෘෂ්ඨයි කියලා කියනවා. එතකොට මේ කියන දෙකෙන්ම යම්කිසි කෙනෙකුට ජාතිය ගැටලා බණින්න පුළුවන්. දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙකුට අපි හිතමු ඒ භික්ෂුන් වහන්සේ පැවිදි වෙලා ඉන්නේ ඒ අයගේ කුලය පහත් කුලයක් කියලා. අපි හිතමු දැන් මේ විදිහට මේ වේන ජාතිය, කුළු පුතු ජාතිය කෙනෙක් ඇවිල්ලා බුද්ධ ශාසනේ පැවිදිලා ඉන්නවා. අන්න ඒ පැවිදිලා ඉන්න කෙනාට පහත් වචනෙන් කතා කරනවා මේ කුළු පුත්තා කියලා. දැන් එයාගේ ජාතිය ගැටලා උන්වහන්සේට අපි ශාස්ත්‍රයේ දීලා තියෙන නම පාවිච්චි කරන වෙනකොට මේ ජාතිය ගැටලා යම්කිසි විදිහකට ජාතිය ගැටලා ගර්හා කරනවා. ඉතින් කුළු පොත්ත කියලා බණිනවා කියලා හිතමුකෝ. මෙන්න මේක තමයි මේ ඕමසවාදයට හේතු වෙන ආක්‍රෝෂ වස්තු කියලා කියන්නේ. එතකොට ඕමසවාදී කියන්නේ වෙන මොකවත් වේ නිසා මේ Tamanගේ ජාතියෙන් ගැටලා ජාතිය ආදී දේවල් වලින් ගැටලා දෝෂාරෝපණය කරනවා, ගර්හා කරනවා කියන එක. හැබැයි මේ ಜಾති අතරේ අපිට කියනවා බ්‍රාහ්මණ ಜಾතිය, ඒ වගේම ශස්ත්‍රීය ಜಾතිය ආදී උත්කෘෂ්ඨයි කියලා කියනවා. ඒතර කොහොමද වෙන්නේ? සමහර වෙලාවට මේ ಜಾතිය අරමුණු කරගෙන ಜಾතිය තුලින් යම්කිසි පහත් ಜಾතියක් තියෙන කෙනෙකුට ඒ පහත් ಜಾතිය කියලා බණිනවා. දැන් සමහර වෙලාවට දැන් මේ නේසාද කියලා කියන්නේ වැදි කුලයේ. සමහර ලාවට වැදි කුලේම වෙන්න ඕනේ නැහැ, වෙන කෙනෙකුට උනත් වැද්දෙක්නේ කියලා බනිනවා. වැද්දා කියලා බනිනවා භික්ෂුන් වහන්සේ කෙනෙකුට. ආන් එහෙම වුණා නම් ජාතිය ගැටලා බැනීමක් බවට පත් වෙනවා. ඒවාගේම තමයි උත්කෘෂ්ඨ જાතිනුත් අරගෙන බලන්න පුළුවන් කියනවා. දැන් ඇත්තටම උත්කෘෂ්ඨ නොවන කෙනෙකුට ඉතින් මේ උත්කෘෂ්ඨ જાතියක් කියලා දෝෂාරෝපණය කරන්න පුළුවන් උන්වහන්සේව අවඥාවට ලක් කරන විදිහට. යම් කිසි කෙනෙක්ව අවඥාවට ලක් කරන විදිහට පුළුවන් ඒ යම් જાතියක් ගැටලා දෝෂාරෝපණයක් කරන්න පුළුවන්. එතකොට එහෙම කරනවා නම් මේකට කියනවා ඕමස වාදයක් කියලා. මෙන්න මේක තමයි එක ආකාරයක් ඕමස වාදයට හේතු වෙන જાතියෙන් ගැටනවා කියන එක. නාමයෙන්ුත් ගැටන්න පුළුවන් කියලා කියනවා. Taman දාලා තියෙන නමෙනුත් යම් විදිහකට ගැටීමක් ඇති කරගන්න පුළුවන් කියනවා. එතනදී කියනවා නම් තියෙනවා જાති දෙකක්. හීන නම් සහ උත්කෘෂ්ඨ නම් කියලා. එතන හීන නම් පිළිබඳව සඳහන් කරනවා අවකන්නකම්, ජවකන්නකම්, දනිට්ඨකම්, සවිට්ඨකම්, කුලවඩ්ඩකම් මේ විදිහට සඳහන් කරනවා. තේසු තේසු ආපන ජනපදේසු ඕඥාතං අවඤ්ඤාතං හීලිතං පරිභුත්තං අචිත්තීකතං ඒතං හීනං නාම. එතන හීන වූ නම් ගණනාවක් අපට සඳහන් කරනවා. උත්කෘෂ්ඨ නම් තියෙනවා. උත්කෘෂ්ඨ නම් යටතේ තියෙනවා බුද්ධ ප්‍රතිසංයුත, ධම්ම ප්‍රතිසංයුත, සංඝ ප්‍රතිසංයුත නමක් තියෙනවා නම් ඒවා උත්කෘෂ්ඨයි කියලා කියනවා. ඒ ජනපදවල ඒ ප්‍රදේශවල සඳහන් කරනවා අනවඤ්ඤාතං අවඥාවට ලක් නොකරපු, අහීලිතං ඒ වගේම යම් කිසි විදිහකට පිළිකුලට භාජනය නොකරන ලද දෙයක්, ඒ වගේම අපරිභූතං පරිභව නොකරන ලද දෙයක්, එහෙම නැත්නම් චිත්තීකතං සිත්සේ කරන ලද දෙයක්. මෙන්න මේ විදිහට මේ අපට නාමයේ පිළිබඳව වර්ග කිරීම කරනවා. හීන නම් තියෙනවා, උත්කෘෂ්ඨ නම් තියෙනවා. ඒතර මේකක් හෝ හීන හෝ උත්කෘෂ්ඨ නමක් අරගෙන චෝදනා කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ගෝත්‍රය කියලා කියන එකක් තියෙනවා. හීන ගෝත්‍ර තියෙනවා, උත්කෘෂ්ඨ ගෝත්‍ර තියෙනවා. එතකොට කෝසිය, භාරද්වාජ මේ ආදී දේවල් හීන ගෝත්‍ර කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රදේශවල ජනපදවලත් නොඑක් ගෝත්‍ර තියෙන්න පුළුවන් හීන ගෝත්‍ර. උත්කෘෂ්ඨ ගෝත්‍ර විදිහට කියනවා ගෝතම ගෝත්‍රය, මොග්ගල්ලාන ගෝත්‍රය, කච්චාන ගෝත්‍රය, වාසෙට්ට ගෝත්‍රය මේ වාගේ ගෝත්‍ර උත්කෘෂ්ඨයි කියලා සඳහන් කරනවා. ඊළඟට කම්ම. කර්මයෙන්ුත් ගැටලා බලන්න පුළුවන්. කර්මය කියන එකත් හීන උත්කෘෂ්ඨ කියලා දෙකක් තියෙනවා. එතකොට යම්කිසි විදිහකට මේ කොට්ටක කම්ම, පුප්ප චඩ කම්ම කියන මේ දේවල් අපිට කියනවා හීන වූ කර්ම කියලා. එතකොට කොට්ටක කම්ම කියලා කියන්නේ එක්තරා විදිහකට ලී යතු ගෑම වාගේ දෙයක් කරන, මේ සැසීම කරන දෙයක් කරන යම් කිසි කර්මයක් තමයි කොට්ටක කම්ම කියලා කියන්නේ. අපිට කියන කොට්ටක කම්මන්ති තච්චක කම්මන් කියලා කියනවා. කොට්ටක කම්මන් කියන්නේ තක්ෂක. ඒ කියන්නේ ලී සසිනේක යතුගානේක ආදී කරන කර්මයක් තමයි කොට්ටක කම්ම කියලා කියන්නේ. ඒ වගේම පුප්ප චඩක කම්ම මල් විසිකිරීමේ කර්මය කියලා කියනවා. ඒතර මේ ඒ ජනපදවල අවඥාවට ලක් කරපු යම් කිසි ආකාරයක කර්මයක් තියෙනවා නම් හීන කර්මයක් කියලා ඒක සලකන්න පුළුවන් කියලා කියනවා. උත්කෘෂ්ඨ කර්මයක් කියලා කියන්නේ ඒ ජනපදයේ ඒ ප්‍රදේශයේ ඉන යම් කිසි පිරිසක් ඉන්නවා, ඒ අය උත්කෘෂ්ඨයි. ඒ අය උත්කෘෂ්ඨව සලකනවා. මෙන්න මේ දේවල් උත්කෘෂ්ඨයි කියලා. දැන් උදාහරණයක් විදිහට කෘෂි කර්මය කියලා කියන්නේ උත්කෘෂ්ඨ කර්මයක් කියලා. අද වර්තමාන සමහරලාවට අපි ගොවිතැන් කරනවා කියලා කියන එක ටිකක් ලැජ්ජාවට කාරණයක්. හැබැයි මේ අපිට පෙළේම සඳහන් වෙනවා කර්මයක් වශයෙන් අපි වර්ගීකරණය කරනකොට මේ ඒ නිසා ඒක තුල තියෙනවා කසි කෘෂි කර්මය, වෙළඳාම, ගවයන් ගව පාලනය මේ ආදී දේවල් උත්කෘෂ්ඨ කර්ම කියලා සඳහන් කරනවා. ඒතර යම් කිසි කෙනෙකුට, යම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ අයගේ හීන කර්මයක් අරගෙන දෝෂාරෝපණය කරන්නත් පුළුවන්, ගැටලා කියන්නත් පුළුවන්. ඒ වගේම එහෙමත් නැත්නම් උත්කෘෂ්ඨ කර්මයක් අරගෙන ගැටලා කියන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ශිල්පය කියලා කියන එකත් හීන උත්කෘෂ්ඨ කියන දෙආකාරයකට. ශිල්පය කියන්නේ යම්කිසි අපි කරන ශිල්ප ශාස්ත්‍රයක් කියන එක. ඉතින් හීන ශිල්ප විදිහට නලකාර, කුම්භකාර, පේසකාර, චම්මකාර මේ විදිහට තියෙනවා යම් යම් ශිල්ප ශාස්ත්‍ර, පහත් ශිල්ප ශාස්ත්‍ර කියලා. උත්කෘෂ්ඨ ශිල්ප ශාස්ත්‍ර විදිහටත් තියෙනවා මුද්දා, ගණනා, ලේඛා යනාදී වශයෙන් යම් යම් උත්කෘෂ්ඨ ශිල්ප තියෙනවා. ඉතින් මේ දෙයක් ගැටලක් කියන්නත් පුළුවන්. ඊට පස්සේ ආබාධ. ආබාධයට කියනවා සියලුම ආබාධ අපිට කියනවා හීනයි කියලා. හැබැයි මදුමේහි කියන ආබාධය, දියවැඩියහ කියන ආබාධය උත්කෘෂ්ඨ ආබාධයක් කියලා අපිට මේ පිළිබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලිංග කියලා කියවහම එතනක් තියෙනවා හීන ලිංග, උත්කෘෂ්ඨ ලිංග. ලිංග කියලා කියන්නේ ස්වභාවයක් කියලා කියන එක, ශරීර ස්වභාවය. ඒතර ඊටාම උසයි නම්, ඊටාම කෙටි නම්, ඊටාම කළු පාටයි නම් මේ ආදී යම් යම් ලිංගයන් යම් යම් ස්වභාවයන් තියෙනවා හීනයි කියලා. උත්කෘෂ්ඨ ස්වභාවයන් තියෙනවා ඉතින් ගොඩාක් උසත් නැහැ, ගොඩාක් මිටිත් නැහැ. මේ ආදී වශයෙන් යම් ස්වභාවයක් තරන මේකට කියනවා උත්කෘෂ්ඨ ස්වභාවයක් කියලා. ඊට පස්සේ සියලුම කෙලෙස් හීනයි කියලා කියනවා. සියලුම ආපත්‍ති හීනයි කියලා කියනවා. හැබැයි සෝතාපට්ටි සමාපatti කියන එක උත්කෘෂ්ඨයි කියලා කියනවා. ආක්‍රෝෂය යටතේ තිතින් තියෙන්න පුළුවන් කියන හීන වූ ආක්‍රෝෂ සහ උත්කෘෂ්ඨ වූ ආක්‍රෝෂ. යම් කිසි කෙනෙක් නුඹ ගුණෙක්, නුඹ බැටළුවෙක්, කොටළුවෙක් මේ විදිහට යම් කිසි විදිහට තිරිසන්ගත සතෙක්, නේරයිකෙක් මේ විදිහට දොස් කියනවා නම් ඒක හීන වූ ආක්‍රෝෂයක් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රණීත වූ උත්කෘෂ්ඨ වූ ආක්‍රෝෂ විදිහට නුඹ නුවණැත්තෙක්, නුඹ එහෙම නැත්නම් එතන කියන පණ්ඩිතෝ, මේධාවිනී, බහුසුතෝ මේ ආදී නොඑක් වචන වලින් දොස් කියන්න පුළුවන්, ආක්‍රෝෂ කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ ಜಾති නාම ලිංග ආදී අපිට ආක්‍රෝෂ වස්තු 10ක් දක්වලා මේ කවර හෝ ආක්‍රෝෂ වස්තුවකින් උපසම්පදා භික්ෂුවකට හෙලා දකිනු අදහසින් යුතුව යම් ගර්හා කිරීමක් කරනවා නම් ඒ ගර්හා කිරීමක් කරන භික්ෂුන් වහන්සේට පාචිත්‍ය ආපත්‍යක් වෙන බව සඳහන් කරනවා. ඉතින් මේ ශික්ෂාපදයට දාලව බුද්ධික මේ ඇවත් වෙන වෙනම විස්තර කරලා තියෙන එක අති දීර්ඝ දේශනාවක් වෙනවා. ඉතින් පිටු ගණනාවක් පුරාවට අපට මේ දීර්ඝ වශයෙන් මේ ඇවත් වන ආකාරයෙන් බෙද බෙදා දක්වලා තියෙනවා. ඉතින් අපි සියල්ල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ශික්ෂාපදේ අවසන් කරමින් අපි මේ ශික්ෂාපදේ අනාපත්ති වාරයේ කිව්වොත් එහෙම යම් කෙනෙකුට අර්ථයේ පෙරට කොටගෙන කරුණු කාරණා කියනවා නම්, ධර්මයේ පෙරට කොටගෙන කරුණු කාරණා කියනවා නම්, අනුශාසනය උදෙසා කරුණු කාරණා කියනවා නම් ඒ වෙලාවේදී ඒ අයගේ පහත් වූ જાතියක් අපි අරගෙන ඒ જાතිය උදාහරණයට අරගෙන අපි කරුණු කාරණා කියනවා නම් ඒ කියන අවස්ථාවකදී මේ ශික්ෂාපදේ ආපත්‍ති වෙන්නේ නැහැ. උමතු චිත්ත වේදනට ආධිකම්මික අයට මේ ශික්ෂාපදේ ආපත්‍ති වෙන්නේ නැහැ කියලා ඕමසවාද ශික්ෂාපදයේ අවසන් කෙරෙන්නේ. ඉතින් බුද්ධික මේ ශික්ෂාපදයේ පිළිබඳවත් අපිට ඉතින් තවත් මීට වඩා දීර්ඝ වශයෙන් කතා කළ යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් අපි මේ කරුණු කාරණා අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. බින්න ස්වාමින් වහන්සේ අද වැඩසටහන අවසන් කරන්න පෙර ආතුව අපිට පුණ්‍යානුමෝදනාව සඳහා යොමු වෙන්නත් අවකාශ සලසා ගන්න කැමැතියි. ඊට පෙර ආතුව බින්න ස්වාමින් වහන්සේගෙන් මම විමසා දැනගන්න කැමැතියි අපි කලින් සඳහන් කරා වගේම මේ තුන්වෙනි වතාවට අනුරාධපුර කටුකැලියව සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විනය පිටකයේ සජ්ජායනය කිරීම පුණ්‍ය මහෝත්සවයක් පවත්වන සැලසුම් කරලා තියෙනවා ජූලි මාසේ මුල සතියේ. ඒත් එක්ක මේ ඓතිහාසික පුණ්‍යවන්ත සහ මේක ශාසනික වශයෙන් මහත් වැදගත් කටයුත්තක් වශයෙන් වාර දෙකක් පින්වත් ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මූලිකත්වයෙන් මේ කටයුත්තේ තාමත්ම උතුම් පුණ්‍ය කර්මයක් වශයෙන් අනුරාධපුර කටුකැලියව සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන්න යෙදුණා. පින්වත් ස්වාමින් වහන්සේ මෙවර වැඩසටහන මෙවර මේ පුණ්‍යවන්ත කටයුත්ත සම්බන්ධයෙන් කොහොමද සූදානම පිළිබඳව අපි මේ මොහොතේදී ඔබ වහන්සේගෙන් දැන කියා ගන්න කැමැතියි. අතරම ලංකාවේ මෑත ඉතිහාසයේ විනය පිටකයේ සම්පූර්ණම සජ්ජායනය කරමින් ඒ විනය පිටකයේ පිළිබඳව සාකච්ඡා කරමින් යම්කිසි වැඩසටහනක් අපි ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් දැනට අපි අවුරුදු 2ක් මේ වැඩසටහන පවත්වලා තියෙනවා. විනය පිටකයේ සජ්ජායනය කිරීම අපි දැන් මේ එළඹෙන්නේ 3 වෙනි අවුරුද්දට විනය පිටකයේ සම්පූර්ණයෙන්ම අපේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරන විනය සජ්ජායනා කරන විනය සජ්ජායනය. ඉතින් මේ මාසෙත් අපි මේ අවුරුද්දට අපි ජූලි මාසේ 4 5 6 7 කියන දවස් 4 පුරාවට අපි විහාරස්ථානයේදී අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාමයේදී අපි සුපේශල ශික්ෂාකාමී ආරණ්‍ය වාසී ගුණගරුක මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් විනය පිටකයේ සජ්ජායනය කරන්න බලාපොරොත්තු වෙනවා. Tingi sajjahayani di api yam vini karunu antaragata grantharatnyan sakas karla bidaharenta balaprottu wenawa. ඒ වගේ දේවල් තුලින් අපි සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය සාධනය කරන්නට. ඉතින් විශේෂ කාරණයක් බුද්ධික අපි මතක් කරන්න ඕනේ. අපි පසුගිය වසරේ ආරම්භ කරා මේ විනය පිටකේ කටපාඩම් කරන්න උනන්දු කරන වැඩසටහනක්. ඉතින් අනුව ඒ කටපාඩම් කරන්න භික්ෂුන් වහන්සේලා උනන්දු වෙලා යම් කොටසක් කටපාඩමෙන් සජ්ජායනය කරන්නට යුතුනා. අපි මේ වසරේදී ඒ තවත් ඉදිරි පියවරකට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන නරඹන සමහර වෙලාවට මේ වැඩසටහන සහ සම්බන්ධන යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ අයට උනත් අපි මේ ඒ අයටත් එක්ක මේ වචනේ සඳහන් කරන්නේ නුඹට යම් ආකාරයක කටපාඩම් කිරීමක් කරන්න පුළුවන් නම් මේක භික්ෂුන් වහන්සේලට අදාළ දෙයක්. ඒ නිසා නුඹලට යම් ආකාරයක කොටසක් විනය පිටකේ යම් කොටසක් ඉතා සුළු දෙයක් හරි කටපාඩම් කරන්න පුළුවන් නම් අන්න ඒ කටපාඩම් කිරීම වෙනුවෙන් අපි විශේෂ වරප්‍රසාදයක් පෙන්වනවා. විශේෂ සහතික පත්‍ර ආදියක් නිකුත් කරනවා. ඉතින් අපි විනය සජ්ජායනාව පුරාවට අවසාන දවස් කීපේ අපි මේ කටපාඩම් ගැනීම. ඉතින් පුරාණයේ පටන් එන මේ කටපාඩම් ගන්නා වූ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මේ මෑත කාලයේදී බුරුම රටේ මේ කටපාඩම් ගැනීම ආදී බොහොම ප්‍රචලිත වෙලා යම් යම් ක්‍රමවේදයන් ඔස්සේ කටපාඩම් ගැනීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රමවේදයන් විදිහට අපිත් මේ විනය සජ්ජායනාවේ අවසාන දවසේදී කටපාඩම් ගැනීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ කටපාඩම් කිරීම කටපාඩම් ගැනීම කටයුත්තටත් සහසම්බන්ධ වෙන්න තමන්ගේ යෙදීම යොදන්න තමන්ගේ විහාරස්ථානවල පොඩි හාමුදුරුවෝ ඒ අයට අඩුම තරමේ ප්‍රාතිමෝක්ෂවත් කටපාඩම් කරන්න කියන්නේ. ඉතින් මේ විදිහට කටපාඩම් කරලා අපි බලාපොරොත්තු වෙනවා වැඩසටහනේදී ඒ අයට කටපාඩම් කරන්න අවස්ථාවක් දෙන්න. සහ කටපාඩමින් විනය පිටකේ සජ්ජායනය කරන්න. ඉතින් ඒ කියන ශාසනික වැඩ කටයුතු සියල්ලක් සමගින් තමයි අපි මේ විනය සජ්ජායනා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරන්නේ. ඉතින් ඒ සඳහා දායකත්වයන් දරන පිරිස් අපිට යොමු වෙලා සිටිනවා. ඒ අනුව ඒ පිරිස් බොහෝම උනන්දුවෙන් ශාසනික වැඩපිළිවෙතක් වෙනුවෙන් එකතු වෙමින් සිටිනවා. ඒ නිසා සුපින්නත් ඔබ සියලු දෙනාටත් අපි ආරාධනය කර සිටිනවා මේ විනය සංවර්ධනා විනය පිටකේ සජ්ජායනය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ක්‍රියාශීලීව සහභාගී වෙන්න කියන ආරාධනය කරමින් එමනම් අද දවසත් අපි විනයෝනාම බුදු ශාසන සායු විනය සංවර්ධනා ධම්ම කතිකාවත අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි අපි ඔබට ආරාධනා කරනවා අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන්නට යෙදෙන විනය පිටකේ සජ්ජායනය කිරීම පුණ්‍ය මහෝත්සවයට සහ සම්බන්ධ වන්නට ඒ පිළිබඳව තවත් දැනුවත් කිරීම අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා සිදු කිරීමට අවස්ථාව සලසා ගන්න කැමැති ගාල්ල කිතුලම්පිටිය එදිරිසිංහ මාවතේ පදිංචි විශාමලත් විදුහල්පති පීජී සිරිසේන මහතා සහ පවුලේ දූදරුවන් විසිනුයි අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඒ පිරිසට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. විනයෝනාම බුද්ධ ශාසන සායු විනය සංවර්ධනා ධම්ම කතිකාවත සඳහා අද දවසේ පුණ්‍යවන්ත දායකත්වයේ ධර්ම දානයේ වෙනුවෙන් සම්පාදනය කරන්නේ ගාල්ල කිතුලම්පිටිය එදිරිසිංහ මාවතේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති පීජී සිරිසේන මහතා සහ පවුලේ දූදරුවන් පිරිස එකතු වෙලා. ඉතින් සත් අරමුණු සඳහන් කරගන්නවා 2023/4 වන දින අභා ප්‍රාප්ත වූ WD පියශීලී මෑණියන්ගේ 83 වන ජන්මදින වෙනුවෙන් මේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ වැඩසටහන සංවිධානය කරන්න කියලා. සෙත් ප්‍රාර්ථනා කරනවා පීජී සිරිසේන පියාණන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එhmenan ඒත් එක්කම මීට වසරකට පෙර මියදී සිරිසේන කොඩිතුවක්ක මහතාට පින් අනුමෝදන් කිරීම කියන බලාපොරොත්තුවත් සහිතව අද වැඩසටහන සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ සම්පාදනය කරන්නේ. ඉතින් එහෙමනම් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඊ අද දවසේ විනයෝනා බුද්ධ ශාසන සායු විනය සංවර්ධනා ධම්ම කතිකාවතට අවශ්‍ය පුණ්‍යවන්ත දායකත්වයේ සම්පාදනය කරන ලද ගාල්ල කිතුලම්පිටියේ එදිරිසිංහ මාවත පදිංචි විශ්‍රාමලත් විදුහල්පති පීජී සිරිසේන මහතා සහ පවුලේ දූදරුවන් විසින් තමයි මේ දායකත්වය සම්පාදනය කරන්නේ. ඉතින් ඒ හැම සිළු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් භාවයටපත් වේවා. විශේෂයෙන්ම විශේෂයෙන්ම 2023 4-9 දින අභහ ප්‍රාප්ත වූ WDP ශීලමෑණියන්ගේ 83 වන ජන්මදිනයේට ඒ මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා මේ කුසලයෙන්. ඒ වගේම තමයි මීට වසරකට පෙර මියගිය සිරිසේන කොඩිතුවක් මහතාට පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. PG සිරිසේන පියාණන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගින් අපි මේ හැම සිළු දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. තව තවත් සම්බුද්ධ ශාස්ත්‍රය අරමුණු කරගෙන ගුණධර්ම පුරා ගැනීමට අවශ්‍ය පහසු විහරණය සැලසේවා. හැම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියන අදහස නිතුව පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් අද වැඩසටහන સમાપ્ત කරනවා. හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එමනම් විනෝනා බුද්ධ ශාසන සායු විනය සම්වර්ණනා දහම් කතිකාවත දවසේ සාකච්ඡාව අවසන් කරන්න පෙර ආතුව පින්වත් ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරන්නට උවමනායි. පින්වත් ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. දීර්ඝ කාලයක් පුරාවට මේ වැඩසටහන සඳහාවෙන් වැඩම කරනවා පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේට මේ මොහොතේදී අපි ආශිර්වාද එකතු කරන්නට කැමැති. අපි හැම විටම කියන විදිහටම ස්වර්ණමාලි චෛත්‍යරාජනන් වහන්සේගේ ආශිර්වාදයේ රැකවරණය, ඒ වගේම ජයසිරි මහ බෝධින් වහන්සේගේ ආශිර්වාදයේ රැකවරණය, සිළු සම්්‍යද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය, ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදයේ රැකවරණය පින්වත් ස්වාමින් වහන්සේට නිරතුරුවම ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්න කැමැති. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ නිති සැලසේවා කියලා වාගේම පින්වත් ස්වාමින් වහන්සේ සිදු කරන ශාසනික සමාජීය ඓතිහාසික කාර්යභාරය සිදු කරන්නට සිළු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ විසින් මා විසින් සිදු කරගත්තා වූ සියලු කුසල සම්භාරයන් පින්වත් ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට ඒ පින් හේතු වේවා කියලා මේ මොහොතේදී පුණ්‍ය ආනුමෝදනා කරන්න කැමැති. සාදු සාදු සාදු. එමනම් ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට අපි හමු වෙමු. විනෝනාම් බුද්ධ ශාසන සායු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ තවත් සුවිශේෂී වැඩසටහන සමගින් ඔබ සැමට තෙරුවන් සරණයි.